අපේ රටේ අපිට ඉන්න දක්ෂම නළුවෙක් වන ජගත් චමිල ගැනයි දැන් අපි කියන්න යන්නේ. 1989 දී විජය ධර්මසිරි ශූරීන්ගේ ගුරුගෙදර චිත්‍රපටයෙන් සිනමාවට පිවිසිලා 2013 වසරේදී නිව්යෝක් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ලෝකයේ හොඳම නළුවා වෙන්නටත් ඔහු වාසනාවන්ත වුණා. රංගපෑම තමන්ගේ ජීවිතේම කරගෙන උන්චිතිරේ සිනමාවේ මනමාලයා මාරුතය තනිටුවෙන් පියාඹණ්ඩ අසනි වර්ෂා උත්පලවන්නා ගාමිණී දූදරුවෝ මාර්ගලින්දේ සවාරිය වසන්තයේ ඇවිත් ආදී නිර්මාණ රසකින්ම ඔහු ප්‍රේක්ෂකින් අතරට පැමිණියා. අවුරුත් ආදරය කරන ඔහු ජනප්‍රිය රංගන ශිල්පීන් ජගත් චමිලයි. ඉතින් ඔහුගේ අලුත්ම තොරතුරු ගැන ඔහු මෙහිමයි කියලා තිබුණේ. කලාව පැත්තෙන් සුනිල් ආරියරත්නයන්ගේ අලුත් චිත්‍රපටයක වැඩවලට දායක වුණා. ඉතින් ඊට අමතරව හිරුනාලිකාවේ සිහිනගෙනන කුමරිය ටෙලිනාට්‍ය කරගෙන යනවා. ඔහුගේ කාලයේ චිත්‍රපට පැත්තෙන් වැඩ කිහිපයක්ම කළා. පාස්පෝර්ට් චිත්‍රපටය, රිය අඩ්මිරාල් සරත් වීරසේකරගේ ශ්‍රී ශ්‍රද්ධි සහ දර්ශන රුවන් දිසානායකගේ ගොවි තාත්තා වගේම ලලිත් රෝහිත ඉදිරිසිංහගේ තට්ටු දෙකේ ඉස්කෝල යන චිත්‍රපටවල වැඩ කටයුතු අවසන් වුණා. වේදිකා නාට්‍යවල රඟපෑවට ජනප්‍රිය කලාවේදී නළුවෙක්ට තීරණාත්මක සාධකය වෙන්නේ ටෙලි නාට්‍ය නෙමෙයි. මොකක් හරි අටවගත්ත ටෙලි නාට්‍යවල අද අපිට රඟපාන්න වෙලා තියෙන්නේ ආර්ථික ප්‍රශ්න විසඳගන්න ඕන නිසයි. ඉතින් මං ටෙලි නාට්‍යවල රඟපාන්නේ ජීවත් වෙන්න ඕන නිසයි. ආත්මීය තෘප්තිය උදෙසා කරන ටෙලි නිර්මාණවල මම රඟපාන්නේ මුදල් බලාගෙන නෙමෙයි. සුවන්ජාත සැමීගේ කතාව කියන්නේ මට ලැබුණු ආත්මීය ප්‍රකාශන චරිතයක්. පාසල් වේදිකාවේ ඉදා නළුවෙක් වෙන්න ලැබුණු එක ගැන අද විශාල සතුටක් තියෙනවා. පාසල් වේදිකාවද ගොඩුණු 88 89 භීෂණ පරිච්ඡේදය තුල ඉදා අපේ තාරුණ්‍ය දිය වෙලා ගියා. ඉදා අපි වේදිකා නාට්‍යවල පුහුණු වීම ඉවර වෙලා ඉන්න ලැබෙවිද කියලා මරණ බයෙන් තමයි පුහුණු වීම කරේ. ඊකට හිටපු යාළුවෝ ටයර් සෑයවල් උඩ පිච්චෙනවා දැකපු අඳුරු ජීවිතේ අපිට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අද මෙහෙම ජීවත් වෙන එකත් වාසනාවක්. කාලේ ඉඳලම කලාවට එන්න ආසාව තිබුණා. පොඩි කාලේ අම්මා මට ගෙදරට කිව්වේ පුංචි විජේ කියලා. විජේ කුමාරතුංග අම්මා හරිම කැමති නළුවෙක්. ඉතින් දහම් පාසල් යන්න ජාතික ඇඳුම ඇඳගෙන අම්මගේ දිපා වැඳලා නමස්කාර කරනකොට මේ තමයි මගේ පුංචි විජේ කියලා කරපු ආශිර්වාදය මගේ රංගන ජීවිතය සාර්ථක කරගන්න මහත් ආශිර්වාදයක් වුණා කියලා මං විශ්වාස කරනවා. ගුරුගෙදර චිත්‍රපටයෙන් පස්සේ මම විජේ ධර්මසිරි මහත්තයාගේ පවුලේ කෙනෙක් බවට පත් වුණා. ඉතින් ඒ වගේම 89 ඉඳලා දැන හැඳුනුම්කම් ඇති වුණත් උත්පලාගෙන ඇති වුණු ආදරය ප්‍රකාශ කරන්න ගියේ නැහැ. ප්‍රේමය ගැන කතා කරලා තිබුණෙත් නැහැ. ඊට මම ආදරයට කියන්නේ මදු කියලා. අධ්‍යක්ෂකවරයාගේ දුව නිසා එකපාරටම ආදර යෝජනාවක් ගෙනියන්න මට බය හිතුණා. ඔහොම ඉඳලා ධර්මසිරි මහත්තයා නැති වුණාටත් පස්සේ තමයි මම විවාහ යෝජනාව කළේ. ඉතින් එතකොට මම වැඩ කළේ සිරස නාලිකාවේ. සිරසෙන්ම කෝල් එකක් අරන් එයාට මගේ හිතේ තියෙන දේ කිව්වා. එයා අකමැත්තක් දැක්ුවේ නැහැ. කාලය ගත වුණා. ওই විදිහට අපි දෙන්නගේ ආදර සම්බන්ධතාවය ගොඩ නැගුණා. 2001 දී අපි විවාහ වුණා. දැම්මට අවුරුදු 17ක ලොකු දීනියක් වගේම අවුරුදු 11ක පුතෙක් ඉන්නවා කියලයි ඔහු අවසානයේ ප්‍රකාශ කළේ. ඉතින් කවදත් රඟපාන හැම චරිතයක්ම වගේ අපූර්වට අපේ හිතේ රැඳෙන මේ ආදරණීය රංගන ශිල්පියාගේ ඉදිරි අනාගතයට අපිත් සුබ පැතුම් එක් කරනවා. ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් එපා. ස්තුතියි.